හිරු නම් සල්ලි අලුත්ම පෙරලිය. හිරු ඇහුවත් සල්ලි, හිරු කිව්වත් සල්ලි. හිරු නම් සල්ලි අලුත්ම පෙරලියත් අරගෙන අපි ආව පානමට. හිරු ඇහුවත් අහන්න හිරු කියලා කිව්වත් සල්ලි තමයි. ඔබ දන්නවා අවුව වැස්ස කියලා බලන්නේ නැතුව දකුණ දකුණ තැන බලන බල්ල තැන ගමේ නගරේ අස්සක් මුල්ලක් නෑරම හිරු බෙදනවා සල්ලි. අපි පානම ටවුන් එකට ගිහිල්ලා හැමෝගෙම අහලා බලමු මොකක්ද අහන රේඩියෝ චැනල් එක කියලා. හිරු ඇහුවත් අහන්න හිරු කියලා කිව්වත් සල්ලි තමයි. අදගෙන පානම ටවුන් එකේ මේ වෙලාවේ තද වර්ෂාවක් තියෙනවා. බස් එකකුත් නවත්තලා තියෙනවා. අපි මේ බස් එකට ගොඩ වෙලා හැමෝගෙම අහලා බලමු මොකක්ද අහන රේඩියෝ චැනල් එක කියලා. කීයද පිටත් වෙන්නේ? තව විනාඩි 10කින් ඉතින් පිටත් වෙන්නේ. ඔබතුමා මොකක්ද අහන රේඩියෝ චැනල් එක? හිරු. ඔබතුමා මොකක්ද අහන රේඩියෝ චැනල් එක? හිරු FM. හිරු FM. ඔබතුමා මොකක්ද අහන? හිරු. මොකක්ද අහන රේඩියෝ චැනල් එක? හිරු. ඔබතුමා මොකක්ද අහන රේඩියෝ චැනල් එක? හිරු. මොකක්ද අහන රේඩියෝ චැනල් එක? හිරු. ඔයා මොකක්ද අහන්නේ? හිරු FM. දැක්කනේ බස් එකේ කාගෙන් ඇහුවත් අහනහන හැමෝම කියන්නේ හිරු අහනවා කියලා. ඉතින් මෙතන ඉන්න හිරු කිව්ව ඔක්කොටම අප දෙනවා රුපියල් 5000 ගන්න. වැඩිපුරම හිරු අහන්නේ කොයි වෙලාවටද? බස් එකේ නිතරම අහන්නේ හිරු. හිරු අහන හින්දා ඔබතුමාට අප දෙනවා රුපියල් 5000ක්. හිරු ඇහුවත් සල්ලි තමයි. හිරු කිව්වත් සල්ලි තමයි. එහෙනම් ගන්න මේ රුපියල් 5000. හිරු අහනවා කියපු හින්දා ඔබතුමීනත් අප දෙනවා රුපියල් 5000ක්. හිරු අහනවා කියපු හින්දා මේ රුපියල් 5000යි දී ඔබතුමීට. හිරු ඇහුවොත් සල්ලි තමයි. එහෙනම් ගන්න මේ රුපියල් 5000. හිරු වහන හින්දා මේ රුපියල් 5000යි දී ඔයාට. මට කියන්නකො හිරු එකේ කැමැතිම වැඩසටහන මොකද්ද? අර එන්පස් වල. හිරු වහන හින්දා ඔයාටත් අපි දෙනවා රුපියල් 5000ක්. හිරු වහන හින්දා මේ රුපියල් 5000 අපි දෙනවා ඔයාට. දැක්කනේ බස් එකේ ඉන්න හිරු වහනෝ කියපු හැමෝටම අපි දුන්න රුපියල් 5000 ගානේ. මේ වගේ මාසනාව අරගෙන ඊළඟට අපි එන්නේ ඔබ හොයාගෙන. ඒ වෙලාවට ඔබ හිරු ඇහුවත් අහන්න හිරු කියලා කිව්වත් සල්ලි තමයි. අන්න ඒ වගේ ඔබ අහන channel එක මොකක්ද කියලා අපි ඔබව ගෙදරදී මඟතොටේදී මුණ ගැහිලා ඇහුවා. බස් හෝල්ට් එකට, ස්ටේෂන් එකට, මාකට් එකට, කොටිම්ම සෙනඟ ගැවසෙන ඕනම තැනකට ඇවි හැමෝගෙන්ම ඇහුවා. ඔබ කියන්නේ හිරුනම් හිරුනම් සල්ලි තමයි. මීළඟ වාරයේ ඔබේ සූදානමින් ඉන්න. හිරු ඇහුවත් සල්ලි, හිරු කිව්වත් සල්ලි.